ආයුබෝවන් සුබ දවසක්. අද ඇසර පුර පසල සකපෝය දිනේ. අද උදසන අපේ අම්ම තාත්තා කිරියම්ම අත්ත සමහර ඔබේ ඔබ සුදුවසින් සැරසි සිල් සමාදන් වීමට පන්සල වෙත ගිහිල්ලා තියෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ අපි බලමු ඇසල පෝය වැදගත් බව මොකක්ද කියලා. අප ගෞතම සම්බුද්ධ රජාණන් වහන්සේගේ පළමු දේශනය එනම් ධම්මකත්තපට්ඨාන සූත්‍රයේ දේශනා කිරීම අද වැනි ඇසල පොය දිනයක සිදුවීම සහ තවත් කරුණු මුල් කරගෙන අප මෙලෙස උත්කර්ෂවත් ශ්‍රීයෙන් අද මෙම ඇසල පොහොය සමුළුන් ලබනවා. ඒ වගේ අප ශ්‍රී ලංකාව දන්ත දාතුන් වහන්සේද වැඩම කර ලද්දේ මෙම උතුම් ඇසල පොය දිනයේදී. අපි සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් උබන්න අමතක කරන්නත් එපා. මහා මායාදේවියගේ කුසතුල සිද්ධාර්ථ කුමරු, ඒ කියන්නේ අපගේ බෝසත්ත්වය පිළිසඳ ගැනීමද අද දිනේ සිදුවුණු සුබ කටයුත්තක්. ඒ වගේම සිද්ධාර්ථ කුමරුගේ හා යසෝදරා කුමරියගේ පුත් රාහුල් කුමරු පුත් ලැබුවේද අද වැනි ඇසල පොය දිනයකයි. සිද්ධාර්ථ කුමරු ගිහි ජීවිතය අතර දමා නිර්වාණ අවබෝධය ලබා දුකින් තරවන්ට ඇති මාර්ගය සොයාගෙන ලැබුවේද අද වැනි උතුම් ඇසල පොය දිනයකද. ශ්‍රී ලංකික අපට අප ශ්‍රී ලංකාව ඇසල පොය දිනයේදී ශ්‍රී ලංකිකයගේ පළමු පැවිදි උත්සවය සිදුවීම, රුවන්වැලි සෑය සඳහා අඩිතාලම් දැමීම, හේමමාලා කුමරිය සහ දන්ත කුමරු විසින් පූජනීය දන්ත ධාතුන් වහන්සේ ශ්‍රී ලංකාවට ගෙනුන ලැබීම වැනි විශේෂ කාරණා සිදුවේදී මෙම ඇසල පොහොය දිනයේදී. තවද හෙටින් මස් කාලය ඇරඹෙන අතර ඉතින් යාළුවනේ මම හිතනවා ඇසල පොහොය ගැන යමක් ඔබ දැනගන්න ඇති කියලා. අප ඇසල පොහොයට ඇසල පෙරහැර දන්සල් තොරන් බල්ලා සතුටු වෙනවා. අප බුදුදහමට ලැබිව දිවි ගෙවන්නේ නම් අපට නීතිපතා ජය ලැබෙනවා. අප සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවනේ. ඒ වගේම පල්ලා හැතින බෙල් අයිකන් එක ක්ලික් කරොත් අපි ගේන අලුත්ම වීඩියෝ දැනගන්න පුළුවන්.